දේශපාලන ශේෂත්‍රයට අලුත් ප්‍රවෘත්තියක් ආවා. ඒ තමයි රංජන් රාමනායක දේශපාලන පක්ෂයක් ආරම්භ කරලා කියලා. රංජන් රාමනායක කියන්නේ නළුවෙක්, ඒ වගේම ගායකයෙක්, දේශපාලකයෙක් බව කවුරුත් දන්නවා. ඒ වගේම රංජන් රාමනායක දේශපාලන පක්ෂයක් පටන් ගැනීම ගැන පුදුමෙකුත් නැහැ. හැබැයි මේ අවස්ථාවේ පොඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ මොකද රංජන් පෞගිය කාලේ හිසිර දඬුවම් ලැබලා එළියට ආපු වෙලාවේ ඌ ප්‍රකාශ කළේ ඔහුට අවුරුදු 10ක් 11ක් යනතුරු ඔහුට දේශපාලනය කරන්න බෑ, ඔහුට ඡන්දයිතිය නැහැ. ඔහු ඒක බව හැමතැනම ප්‍රකාශ කළා. හැබැයි දැන් එක පාටම ඔහු දැන් කියනවා ඔහුව කවුරු හෝ රවට්ටලා තිබුණා, ඔහු පාර්ලිමේන්තුවට එන එක වළක්වලා, ඔහුට පසුගිය ජනාධිපතිවරණෙත් ඡන්ද කාඩ් එක ලැබිලා තිබුණා, ඔහුට දෙන්න බැරි වුණා ඔහු හිටියේ කොරියාවේ නිසා. දැන් ඔහු හොයලා බැලුවම ඔහුට ඡන්දෙ ඉල්ලන්නත් පුළුවන් කියලා ඔහු පක්ෂයක් පටන් ගත්තයි කිව්වා. දැන් ඔහු දේශපාලන පක්ෂයක් පටන් ගැනීම අරුමයක් නෙමෙයි. හැබැයි මේ අස්සේ මේ එක පාටම ඡන්දෙ ඉල්ලන්නත් බැරුව හිටිය මිනිස්සයාට දැන් එක පාටම ඡන්දෙ ඉල්ලන්නත් පුළුවන් කියන නීතියකුත් හැදිලා ඒ තත්ත්වයට ඇවිල්ලා ඔහු එක පාටම පක්ෂයකුත් හදනවා. ඔහු කියනවා ඔහුට අර හිටපු පක්ෂවලට යන්න බෑ, ඔක්කොම හොරු කියපු ඇත්තක දැන් එයා ඉන්නේ කොහොමද කියලා අහන එක හරි, හොරුත් එක්ක ඉන්න බෑ, ඔහු අලුත් පක්ෂයක් හදන එක හරි. හැබැයි දැන් මේ එයා හදපු අලුත් පක්ෂේ ඉන්නේ කවුද? සුරේෂ් වඩිවේල්, තිලකරත්න දිල්ෂාන්, මේ අය ඒ පරණ පක්ෂවල අය නෙමෙයිද? අර හිටියපු හොරුත් එක්ක හිටපු අය නෙමෙයිද? අර පට්ට හොරුත් එක්ක ඩීල් දාගෙන හිටපු අය නෙමෙයිද? සුරේෂ් වඩිවේල් කියන්නේ පාර්ලිමේන්තුවේ හිටියේ නැද්ද? එතකොට මේක කොහොමද අලුත් වෙන්නේ? එයා පුනපුනා කියන නැවුම් පක්ෂයක් වෙන්නේ කොහොමද මේක? මේකත් අර ගඳ ගහන ජරාජීර්ණ වෙච්ච අර දේශපාලන ඉහඳ පණුවන් ඉන්න තැනින්ම ආපු පුද්ගලයින්ගෙන් හැදිච්ච පක්ෂයක්නේ. රංජන් පිළිබඳව ගැටලුවක් නැති වෙන්න පුළුවන්. ඔහුට දූෂණ චෝදනා නැහැ, ඔහු හොරෙක් නොවේ. නමුත් ඔහු හදලා තියෙන්නේ මොකක්ද මේ? අනිත් එක මේ වෙලාවේ ඔහු මේ පක්ෂයක් හැදීම පිළිබඳව මත දෙකක් තියෙනවා. පළවෙනි මතය තමයි ඔහු කරන්නේ මාලිමාවට ලැබෙන ඡන්ද කැඩීමක්. මොකද දැන් මාලිමාව කියන්නේ දූෂණයෙන් තොර පිරිසිදු පක්ෂයක්. ඔවුන් මේ මැතිවරණයෙන් අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. සමහර වෙලාවට ඔවුන්ට 3/2 බලයක් උනත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම ප්‍රතිරූපයක් තියෙන විජිත හේරත්ම මිත්‍ර්ථ සාතිකයක් දුන්නු රංජන් හොරෙක් නෙමෙයි කියන නිසා රංජන් අදාගෙන එන පක්ෂයෙන් රංජන්ම තමන් ගැන ඒ පුරාජේරුව කියනකොට රංජන්ම තමන්ට චරිත සාතික දීලා වේදිකාවේ කතා කරනකොට ඉතින් මිනිස්සුන්ගේ ඡන්ද ටිකක් ගන්න පුළුවන් කියන මතයක් ඇති. ඒ කියන්නේ මාලිමාවේ ඡන්ද කැඩීම. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා. ඒ මොකද අර හොරුත් එක්ක ඉන්න පක්ෂ, අර හොරු ඉන්න පක්ෂවල ඉන්න සමාජිකයොත් සමහර වෙලාවට හොරු අත්හැරලා රංජන්ට ඡන්ද දෙන්නත් පුළුවන්. ඒ නිසා මේක දෙපැත්තම තියෙනවා. කොයි පැත්ත වැඩි වෙයිද කියලා කියන්න බෑ. මාලිමාවෙන් පිරිසක් වැඩිපුර කැඩෙයිද, එහෙම නැත්නම් අර හොරු ඉන්න පක්ෂවල ඡන්දදායකව වැඩි පිරිසක් කැඩෙයිද කියලා කියන්න බෑ. කොහොම වුණත් එක දෙයක් නම් කියන්න පුළුවන්. රංජන් පක්ෂයක් හදුවට කමක් නෑ. හැබැයි මේ වෙලාවේ යා හදන්න, මේ වෙලාවේ නෙමෙයි යා පක්ෂයක් හදන්න තුනේ. එයා මේ වෙලාවේ දේශපාලනයට යාට එන්න අවශ්‍ය නම් එයා මේ වෙලාවේ එන්න දුන එකම පක්ෂය මාලිමාව. නමුත් මාලිමාව ඔහුට තැනක් දෙන්නේ නෑ දැම්ම. මාලිමාව යම්කිසි අවස්ථාවක ඔහුට ඒ ඡන්දෙ ඉල්ලීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එතකන් ඔහුට ඉවසන්න තිබුණා. ඔහු මේ තවත් ජරාජීර්ණ වෙච්ච පුද්ගලයෝ හදාගෙන, ඔහු පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කළාට මට නම් විශ්වාස කරන්න බෑ ඔහුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා රංජන් මේ වෙලාවේ කළේ මෝඩ වැඩක්. තමන්ට තියෙන ප්‍රතිරූපය නැති කර ගැනීම. ඉවසලා ඉඳලා මාලිමාවේ හොඳ හිත දිනාගෙන ඔවුන්ගේ විභාගවලින්, ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වෙලා ඔහුට යම්කිසි අවස්ථාවක ඉදිරියටත් එනවනේ තව මැතිවරණ. ඒ මැතිවරණ වලට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට ලබා ගන්න තිබුණා. ඔහු ඉක්මන් වුණා කියලා මං හිතන්නේ. කාගේ හෝ ලනුවක් කෑවා. මම නම් හිතන්නේ නෑ මාලිමාවෙන් ඔහුව දැම්මයි කියලා. මේ දූෂිත පක්ෂවල දින ඡන්ද කඩන්න. කවුරු හෝ වෙනත් බලවේගයක් විසින් ඔහුට මේ සඳහා යොමු කිරීමක් කරන්න ඇති අනිවාර්යයෙන්ම මාලිමාවේ ඡන්ද කඩන්න. කොහොම නමුත් උත්සාහය අසාර්ථකයි. මේක ලැත්තනම ලොප් වෙනවා. රංජන් ප්‍රතිරූපයක් හදාගෙන ඉදිරියට යන්න තිබිච්ච අවස්ථාව නැති කරගත්තයි කියලයි මම හිතන්නේ. ඔබට මොනවද මේ ගැන හිතන්නේ? මම ෂෙල්ටන් මහසූරිය.